සහල් මිල සම්බන්ධයෙන් මේ වන විට රට පුරා දැඩි කතා බහක් නිර්මාණය වෙලා සහල් මොල් හිමියන්ට සහ වෙළෙන්දන්ට කැමති පරිදි වෙළඳ පොලේ සහල් මිල තීරණය කළ ඉතිහාසයකුයි අපේ රටේ පැවතුනේ. එමෙන්ම සහල් ආනයනයෙන්ද රටේ ගොවි ජනතාවටත් පාරිභෝගිකයන්ටත් සිදු කර ඇති පාඩුව අතිමහත්. නවතම විකරණ වාර්තාවේ සඳහන් ආකාරයට මෙරටට ආනයනය කර ඇති සහල් සහිත බහලුම් 53ක් වසර 6ක පමණ කාලයක සිට තවමත් රේගුවේ. 2019 වසරේ මෙරටට ගෙන්වා ඇති මෙම සහල් තොගේ වටිනාකම රුපියල් කෝටි 20කට අසන්න බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කර ඇත්තේ. මේ වන විට ඒවා මිනිස් පරිභෝජනය තියා සත්ව ආහාර සඳහාවත් සුදුසු නැති බවයි වාර්තා වන්නේ. මහජන මුදල් නාස්ති කරමින් පසුගිය රජයන් එලෙස කටයුතු කරද්දී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ සහල් මිල සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්. ජනපතිගේ උපදෙස් පරිදි පොළොන්නරුව අම්පාර ඇතුළු රටේ මහා පරිමාණ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂා කිරීම පාරිභෝගික අධිකාරිය පසුගිය දිනවල සිදු කළා. ඉන් ලබාගත් දත්ත සහිත වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බහර දීම අද සිදු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් MPNM වික්‍රමසිංහ පවසන්නේ. අතික ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඊයේ පෙරේදා දවස් දෙක තුළ විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය නිලධාරීන් ගිහිල්ලා අම්පාර කොරණෑගල පොළොන්නරුව වගේ තැන්වල හාල් මෝල් පරීක්ෂා කරා. ඒ රිපෝට් එක මම හිතනවා අද ජනාධිපතිතුමාට හම්බෙයි. මොකද්ද සාල් සම්බන්ධයෙන් ඉස්සරහට ගන්න ඕන ප්‍රතිපත්ති කියලා ජනාධිපතිතුමා අපට උපදෙස් දෙයි. ඒ අනුව කටයුතු කරනවා. කොහොමත් අපි අනිවාර්යයෙන්ම 220 කියන පාලන මිලට මේ රටේ මිනිසුන්ට සහල් ලබා දෙන එක අනිවාර්යෙන් කරනවා. කරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ඊළඟ කන්නේ අපි අනිවාර්යයෙන්ම රජයක් විදියට වියලේ මණ්ඩලයේ පෝෂණය කරලා ඒ ඔක්කොම දැන් ගබඩා හදනවා අපි සම්පූර්ණයෙන්ම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් 4ක් රජයක් විදියට මිලදී ගන්නවා අපි වකීමක් අතු ප්‍රකාශ කරනවා සහල් වෙළඳ පොලේ මිල ඊට පස්සේ 4-5 දිනකට තීරණය කරන්න මේ රජය ඉඩ දෙන්නේ නැහැ අපි අනිවාර්යයෙන්ම රජයක් විදියට සාධාරණ මිලකට මිනිස්සුන්ට පාරිභෝගිකයන්ට කන්න බොන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න